Variables பாவிச்சு கரான் data is store கரான் variables are container for storing data values data where there are few data types int, double, char, string, bool එකිනෙකට වෙනස් වූ මේ data types වලින් එකිනෙකට වෙනස් වෙන data ගබඩා කරනු ලබනවා මේ integer type එකේ data ගබඩා කරන්න bool numbers පූර්ණ සංඛ්‍යා ගන්නවා double type එකේදි type කරනකොට දශම සහිත සංඛ්‍යා ගබඩා කරන්න පුළුවන් ධන සහරින කියන දෙක මතුවෙන තැන ඒ වගේම char එක අකුරක් ගබඩා කරන්න ද symbol එක symbol එකක් ගබඩා කරන්න එක character එකට අපි char ගන්නවා string ගත්තොත් text එකක් අපිට නමක් address එකක් වගේ එකක් ගබඩා කරන්න ඒ වගේම bool ගත්තොත් true සහ false එක සහ බිංදුව ගබඩා කරන්න අපිට boolean values ගබඩා කරන්න පාවිච්චි කරනවා අපි program එක බලමු දැන් string data type එකක් මම declare කරනවා my name කියලා ඒකට මම දනිත කියලා දාන්න console.write line එකෙන් එයාගේ නම පෙන්වනවා ඒක නිසා තමයි මෙතන දනිත කියලා මේ output එක ඇවිල්ලා තියෙන්නේ ඊළඟට ඒජ් කියන වේරියබල් එකක් අරගෙන ඉන්ටිජර් ටයිප් එක මම ඒකේ අගේ ඩිස්ප්ලේ කරලා තියෙනවා document.write ln ඒක නිසා එතන 25 කියලා. ඒ වගේම මම string type එකේ goal කියලා city කියලා data වේරියබල් එකක් අරගෙන ඒ වේරියබල් එකට ඒකේ අගේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. එතකොට ඒක goal කියලා එනවා. මෙතනදී හොඳට බලන්න පළවෙනි එක line එකකින් වේරියබල් එක හැදුවා අගයක් දැම්මා. මේකෙදි එහෙමයි එක ලයින් එකේම වේරියබල් එක හැදුවා ඩේට් අගේ අසයින් කරා ඒ කියන්නේ ඩික්ටර් අසයිනින් ඇන් ඩික්ලරේෂන් කියන දෙකම එක පේළියේ තියෙනවා එතකොට මෙතනදී බලන්න ඉස්සෙල්ලා ඩික්ලෙයා කරනවා ඊට පස්සේ සෙමිකෝලන් එක දාලා ඊළඟට තමයි ආපහු වේරියබල් එකට අගේ අසයින් කරා එතකොට ඩික්ලෙයා කරන එක පළමුව කරලා අසයින් කරන එක නැත්නම් අගේ දැමීම දෙවෙනුව කරනවා හරි එහෙම කරන්න පුළුවන් ඒත් කිසිදු වෙනසක් වෙන්නේ නැහැ ඩික්ලෙයා කරලා පස්සේ අගයන් දාන්න පුළුවන් වේරියබල්ස් ඊළඟට මෙතනදී මේ ඊළඟ මේ ලයින් එකේදි කරලා තියෙන්නේ console.write ලයින් එකේ concatenation එකක් තියෙනවා කියන්නේ මේ එකතු කිරීමක් තියෙනවා එකිනෙකට වෙනස් වූ දත්ත වර්ගයන් වල වේරියබල්ස් වල අගයන් එකිනෙකට වෙනස් දත්ත එකිනෙකට එකතු කරලා පෙන්වන එකක්. ඉතින් බලන්න මේ name සහ colon ලියලා තියෙන string කොටස. ඒකට එකතු වෙනවා my name. ඒ කියන්නේ variable එකක තියෙන අගයක් ඒකට එන්නේ දනිද. ඊට පස්සේ age කියලා print වෙනවා. right? මෙන්න මෙතන ඉස්සරහ තියමු නැත්නම් ඔක්කොම එක ගොඩ එන නිසා. right? ඒක age කියලා print වෙනවා. ඉස්තනක් තියෙනවා. අපව colon වල ඉස්තනක් තියෙනවා. ඊට පස්සේ city equal අපි මෙතෙන් නේම් එක ගත්තා නම් අපි මෙන්න මෙතෙන්ට අවශ්‍ය වෙනවා අපිට ඒජ් එක ගන්න අපි වේරියබල් එක දාමු my age කියන වේරියබල් එක right my age කියන වේරියබල් එක දැම්මා දැන් එන්නේ ඒජ් එක ඩිස්ප්ලේ වෙනවා ඊළඟට මෙතන මම ස්පේස් එකක් තියනවා මේක අවුට්පුට් කරනකොට පොඩි හිස්තැනක් ඕන නිසා ඊළඟට සිටි හරි එතකොට string කොටස් තුනක් සහ ඒකට ගැලපෙන විදිහට variables තුනක් එකිනෙකට එකතු කරලා හදාගෙන තියෙනවා ඊළඟට console.write line එකක් එක්ක මෙන්න මේ line එක මම print කරගෙන තියෙනවා ඉතින් කැල් minus mark එකක් ගහලා මේක run කරනවා මම අපව stop කරලා run කරනවා මේ ලයින් එක print කරලා තියෙනවා ඒකට උඩින් තියෙන දේ වන් name දනිත age 25 city call ඉතින් එක ලයින් එකකින් ඔය විදිහට අපිට ඔක හදා ගන්න පුළුවන් ඊළඟට තව දෙයක් සිද්ධ වෙනවා එතන වැදගත් දෙයක් ඒක තමයි ඊළඟ ලයින් එකෙන් පැහැදිලි කරන්නම් ඒක ඊළඟ කොටසෙදී මෙතන තියෙනවා මේ variable එකක් හදාගෙන තියෙනවා ඒකේ අගය තමයි 15 15 දාලා තියෙනවා නේද ඊට පස්සේ ඒ අගය මෙතෙන්දි ආයෝ 20 කියලා දාලා තියෙනවා. එතකොට පළවෙනියට දාපු 15 නැති වෙලා දෙවෙනියට දාපු 20 විතරක් එනවා. ඒක අවුට් කරාම එතන අවුට්පුට් එක ආවේ 20යි. එතකොට variables වලට විවිධ අවස්ථා වලදී විවිධ අගයන් දාන්න පුළුවන්. අවසානයේ දාපු වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි තවදුරටත් ඊළඟට කතා කරමු. variables එක වැඩ කරන විදිහ.